හායි මගේ යාළුව හැම දෙනාටම ඉතින් අද මම හිතුවා ඕගොල්ලන්ට يعني සිම්පල් වීඩියෝ එකක් පෙන්නන්න ගොඩක් දෙනා දන්නවා මේක ගැන කොහොමද අයිබ්‍රෝස් එකක් ෂේප් කරගන්නේ කියලා හැබැයි මම ප්‍රොෆෙෂනල් විදිහට يعني සලෝන් එකක් කරනවත් අයිබ්‍රෝ කොහොමද ත්‍රෙඩ් කරන්නේ ඒවා මුකුත් දන්නේ නැහැ මම බේසිකලි වට් ඇයි ඩු ටු මයි අයිබ්‍රෝස් يعني මම කොහොමද මගේ අයිබ්‍රෝස් නැචරලි ලුක් එකක් එක්කේ يعني දැන් අද يعني ඉස්සර වගේ ගොඩක් තීරුව වගේ අයිබ්‍රෝස් හදන්නේ නැහැ ටිකක් මහතර තියන්නේ වගේම يعني නැචරල් ලුක් එක තියෙන තමයි අයිබ්‍රෝස් හදන්නේ ඒ විදිහට කොහොමද අයිබ්‍රෝ එක මේන්ටේන් කරන්නේ කියලා තමයි කියලා දෙන්න හදන්නේ ඉක්මනටම මම කියලා දෙන්නම් ටේප් එක අයිබ්‍රෝ එකේ මේ විදිහට ඊට පස්සේ වැඩිම ලැබිලා තියෙන කොටස් අඳුරගන්න මගේ නම් දැන් මේ පහළ කොටස ඔයාලට තියෙන්නේ පහළ වැඩිම ලැබිලා තියෙන කොටස විතර ට්වීසර් එකේ මේ විදිහට ඒ කොටස් විතරක් අයින් කරගන්න ඕන ඉතින් ඔයාලට පේනවා මම කොහමද අයිබ්‍රෝස් අයින් කියන්නේ පික් අප් ප්ලග් කරගත්තේ කියලා මේ විදිහට මම අයිබ්‍රෝ එක ළඟට ට්‍රීස් එක ගෙනිච්ච එකක් නැහැ. මේ වගේ වටේට තියෙන්නේ වැඩියෙන් වැවිලා තියෙන්නේ ඒ ටික එහෙම රිමූව් කරගන්න එක තමයි කරේ. දැන් තියෙනවා. එච්චර. දැන් බලන්න මේ විදිහට ඔයගොල්ලන්ට අයිබ්‍රෝ මෙම ප්ලග් කරද්දී පොඩ්ඩක් රිදෙනවා නම් අයිස් කැටයක් වගේ පොඩ්ඩක් තියන්න පුළුවන් හදන්න කලින් කියන්නේ රිමූව් කරන්න කලින් අයිස් කැටයක් වගේ තියන්න පුළුවන් එතකොට ඔයාලට පොඩ්ඩක් ඉක්මනින් කරන්න පුළුවන් සෙන්සේෂන් එකක් දැනෙන්නෙත් නැහැ ඊට පස්සේ තියන්නේ මොකුත් නෙමෙයි මේක ඇත්තටම මේකේ පාට් එක නෙමෙයි මම කියලා දෙන්නේ හිතුවා මේ වගේ ගන්න කාජල් එකක් මේ දවස්වල ගොඩක් කාජල් පෙන්සිල් අයිබ්‍රෝ පෙන්සිල් යූස් කරනවට වඩා මේ වගේ යූස් කරන්න තියෙනවා නම් නැචරල් ලුක් එකක් ගන්න පුළුවන් يعني ජෙල් කාජල් කියලා කියනවා මේ වගේ ගන්න පුළුවන් නම් ලේසි පොඩ්ඩක් ගන්න මේ වගේ අයිබ්‍රෝ බ්‍රෂ් ස්මෝල් බ්‍රෂ් එකකට පේනවා ඇති මගේ අයිබ්‍රෝ එකේ මේ හිස් තැන් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මැද කියන්නේ ලස්සනට එකම කලර් එකක් නැහැ. කලර් ටෝන් එක වෙනස් වෙනවා. මොකද මේ සමහර තැන් වල වැඩි සමහර තැන් වල අඩු. එහෙම. අපි කරන්නේ ඒක ෆිල් කරගන්න එක. කියන්නේ මොකුත් අඳින්නේ නැහැ. ඉරක් වගේ අඳින්නේ නැහැ. උඩින් අඳින්නේ නැහැ. මොකුත් කරන්නේ නැහැ. ඔයාලට හිතෙනවා මෙතන අඩුයි කියලා. ඒ වගේ තැන් මෙතන දුමුරු පැල පෙන්සිල් එකක් ගන්න පුළුවන් මම කැමති බ්ලැක් කලර් එකක් යූස් කරන්න. ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ නැචරල් අයිබ්‍රෝස් පොඩ්ඩක් බ්‍රවුන් වගේ තියෙනවා නම් ඩාර්ක් බ්‍රවුන් වගේ බ්‍රවුන් කලර් යූස් කරන්න. අයිබ්‍රෝ එක මුලින් කවදාවත් පටන් ගන්න එපා. අයිබ්‍රෝ එක මුල නැචරලි ලයිට් කලර් එකකින් තියෙන්න ඕන. මේ වගේ පටන් ගන්න. පැත්තනම් ෆිල් වෙලා ඉවරයි ඔයාලට දැන් පේනවාද පොඩි අඩුවක් වගේ තව පොඩ්ඩක් තියෙනවා මම හිතන්නේ පේනවාද වෙනසක් මේ විදිහට මේ පැත්තත් ෆිල් කරගන්න ඕනේ මම දැන් දෙපැත්තම ෆිල් කරගෙන ඉවරයි ඊට පස්සේ කරන්න තියෙදි ගන්න බ්‍රෂ් එකම මේ විදිහට ඕගොල්ලොන්ගේ අයි ෂැඩෝ ප්ලේට් එක තියෙනවා මේ විදිහට ඒකේ බ්ලැක් කලර් එක තියෙනවා පොඩ්ඩක් මේ වගේ බ්‍රෂ් එකකට ගන්න පොඩ්ඩක් අරගෙන මේක පොඩ්ඩක් මේක බ්‍රෂ් එකකින්
brush කරගෙන තමයි හදන්නේ. ඒකත් මේ eyebrow එකේ මුලට ගෙනියන්න එපා. එකද. චුට්ටක් කරලා. මේ වගේ. ඊට පස්සේ ගන්න shadow plate, eye shadow plate එක ආපහු අරගෙන මේ වගේ light color එකකට යන්න. White color තියෙනවනම් හොඳයි. මේකේ white color එක නැහැ. එන්න මම මේක ගන්නවා. අරගෙන මෙන්න මේ හරිය පොඩ්ඩක් highlight කරන්න යන්නේ අපි. මේ විදිහට පොඩ්ඩක් මෙතන වැට් කෑවිලා තියෙනවා. ආලෙටම තේරෙනවා වෙනසක් පොඩ්ඩක් එහෙම highlight කරාම eyebrow එක ඉස්සිලා පේනවා. ඒ කියන්නේ අපේ eyelid එකයි eyebrows එකයි අතර different එකක් තියෙනවා. එහෙම නැත්නම් eyebrow එකයි eye එකයි ලඟ වෙලා තිනකොට කියන්නේ feature එක ඇත්තට ලස්සනට අපේ eye features පේන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි ඒක use කරන්නේ. ඊට පස්සේ ගන්න natural color එකක් මේ විදිහට. ඔයගොල්ලෝ එදිනෙදා ඔෆිස් යනවා නම් කොහේ හරි යනවා නම් ඒ වගේ යනවා නම් පාට පාට කොළ පාට දම් පාට රතු පාට මෙහෙම යූස් කරන්න බෑ. ඒ හින්දා ලස්සන කලර් එකක් ගන්න. බ්‍රවුන් වගේ හරි නැත්නම් මේ වගේ ලයිට් පින්ක් හරි නැත්නම් මේ වගේ yellow කලර් එකක් හරි අරගෙන චුට්ටක් බොහොම පොඩ්ඩයි මම යූස් කරන්නේ. පොඩ්ඩක් යූස් කරලා මේ තමයි හොඳම මේකප් බ්‍රෂ් එක. ඇඟිල්ල එකෙන් තමයි කරන්නේ මේ වගේ. Maybe this looks funny. උනාට මම එදිනෙදා මම කොහොමද මගේ natural විදිහට eye makeup එක කරන්නේ කියලා තමයි මම කියලා දෙන්න හදන්නේ. ඊට පස්සේ eyebrows වල පොඩ්ඩක් vaseline හරි චුට්ටක් කරලා මේ විදිහට උඩට eyelash කියලා එකක් අරගෙන උඩට මේව කරනම් පොඩ්ඩක් ඒකෙත් natural look එකක් එනවා. ඉතින් මේ විදිහට තමයි. So don't forget to subscribe. මේක පොඩි small video එකක්. හැමෝම දන්න දෙයක් මම කියලා දුන්නේ. හැමෝම දන්න දෙයක් මගේ විදිහට මම කියලා දුන්නා. සමහර විට මේ ක්‍රමෙත් ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලෝ ක්‍රම දන්නා අනිවාර්යයෙන්ම comment කරන්න. කොහොමද ඔයගොල්ලෝ කරන්නේ? කියලා ඔයාලා කොහොමද natural look එක eyebrows වලට එන්නේ කරන්නේ කියලා. අනිවාර්යෙන්ම මට කියන්න. ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා. අලුත් video එකකින් ආපහු එන්න. Thank you.